ආයි පුවන් අපි එලකොල්ලා ෆ්‍රඩක්ෂන් ලෝකයේ සිදුවන දේශපාලනික විද්‍යාත්මක සමාජීය සහ විනෝදාත්මක තොරතුරු අපි ඉතා ඉක්මනින් ඔබ හමුවට ගෙනෙනවා. ඡායාරූපයේ දිස්සෙන ආකාරයෙන් සජිත් ප්‍රේමදාස මහතා තමයි සිටින්නේ. බලමු අපි අභ්‍යන්තර විස්තරයට අවධානය යොමු කළා. අභ්‍යන්තර විස්තරයේ මාතෘකාවට සඳහන් වෙන්නේ උතුරේ ගංගොතුරේ නිවාස අහිමි වූ සැමට නිවාස දෙනවා සජිත් ප්‍රේමදාස මහත්තයා තමයි එසේ සඳහන් කරන්නේ. අභ්‍යන්තර විස්තරයට අවධානය යොමු කරලා තියමු. එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක නිවාස හා ඉදිකිරීම මහත්තයා සජිත් ප්‍රේමදාස ඊයේ නෙපෙරේදා 2018 12/31 දිනේ ගිල්නොච්චිය හා මුලතිව් දිස්ත්‍රික් යන්නේ ගංගතුරේ විපතපත් වැසියන් වෙනුවෙන් ආධාර බෙදා දීමේ වැඩසටහනක් සංවිධානය කොට තිබුණා. එහිදී පළමු අමාත්‍ය ප්‍රේමදාස මහතා විසින් පළමු කිල්නොච්චි දිස්ත්‍රික්කයේ ලේකම් කාර්යාලයේදී කිල්නොච්චි දිසාපති සුන්දරම් අරු මොයිනායගම් මහතා ඇතුළු ආපදා නිලධාරීන් සමඟ සාකච්ඡා වක නිරත වූයේ විපතරපත් වැසියන්ට සහන සැලසීම සහ වන්දි ලබා දීම පිළිබඳ වූ අතර එම අවස්ථාවට පළණි දිගම්බරන් අමාත්‍යවරයා දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස් ශ්‍රීධරන් ඇතුළු පිරිසද්ද සහභාගී වුණා. ඉතින් ඔන්නම විස්තරයක් තියෙනවා. ඉතින් බලමු අපි තව ටිකක් පාරට යමු කියලා. සජිත් ප්‍රේමදාස මහත්තයා මෙන්න මේ කතාවක් කියලා තිනවා. ඇත්ත වශයෙන්ම මේ ප්‍රදේශය වල ජීවත් වන ජනතාව ගංගාතුර හේතුවෙන් දැඩි ලෙස අසරණ වෙලා ඉන්නේ. ඔවුන්ට සහන සැලසීම වෙනුවෙන් අද අපේ රුපියල් 150කට අධික සහල ඇතුළු අනෙකුත් වියලි ආහාර වර්ග බෙදා දීමට රැගෙන ආවා. විශේෂයෙන් මෙහිදී මතක් කරන්න ඕනේ ගංවතුර හේතුන් විනාශයට පත් වූ ජනතාවගේ නිවාස ප්‍රශ්නය ඉතා කෙටි කාලයකින් විසඳීමටත් ගංවතුර හේතුවෙන් විශාල විනාශ වූ නිවාසවලටත් වැඩිය ඉතා හොඳ තත්ත්වයේ නිවාස ලබා දීමට අපි කටයුතු කරනවා. ගංගොතුරින් විනාශ නිවාස නැවත ඉදිකිරීම ජනවාරි මාසයේම අපි පටන් ගන්නවා. එය ජනවාරි මාස 12 වෙනිදා වූ මගේ උපන් දිනයදාම මෙම නිවාස ඉදිකිරීම කටයුතු ආරම්භ කිරීමට පියවර අරන් තියෙන්නේ. ඒ වගේම ගංගොතුරින් විපතපත් වූ වැසියන් ප්‍රමාණය තවමත් සමීක්ෂණය කරමින් පවතින නමුත් අපි මෙතෙක් එක් රැස් කරගත් තොරතුරු අනුව මුල් ආරම්භයේ සිදු කරනවා යනුවෙනි. නිවාස හා ඉදිකිරීම කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා නිවාස සම්බන්ධයෙන් නම් අපිට බොහොම හොඳ ආදර්ශමත් විදියට කටයුතු කරනවා කියලා පේනවා. එමග පසුගිය දාත් මම හිතන්නේ එතුමා ඒ වගේ කටයුතු කීපයක්ම සිදු කළා. ඒ වගේ ගම්මුදා කටයුතු කීපයක්ම සිදු කළා. ඉතින් ඔබතුමත් ඔබතුමාගේ තාත්තා වගේ මිනිස්සු අතරේ සිටිනවා නම් මිනිසුන්ගේ ඡන්දය නිබඳව ඔබතුමාට ලැබේ. ඡන්දයට වඩා ඔබතුමාට මනුස්සකමට සහයෝගයක් ලැබේ. ඉතින් බලමු ඔබතුමාගේ මෙම ක්‍රියාවක්ම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. එසේම ලබන්නා වූ උපන් දිනයටත් අපි සුභවදනවා. එසේනම් අපි මෙම නිවුස් එකෙන් සමු ගන්නවා. තාමත් ඔබ අපේ YouTube channel එක subscribe කරලා නැත්නම් එලකොල්ලා ප්‍රොඩක්ෂන් YouTube channel එකේ දැමු subscribe කරන්න. ඒ වගේම like කරන්න, comment කරන්න, share කරන්න, Facebook එකේ share කරන්න. ඒ වගේම bell ලකුණේ බීමින් අපි කරන අලුත්ම videos ඔයගලන්ට ඉක්මනින් ලබා ගන්න පුළුවන්. එසේනම් ඔබට ජය. වැඩි විස්තර සඳහා ඔබ www.elakolla.com වෙබ්සයිට් එක ලොග් වෙන්න. නිවුස් පේජ් එකේ සම්පූර්ණ විස්තරය දැක ගැනීමට පුළුවන්. එසේනම් ඔබට ජය.